Amila bro YouTube channel ekata adathma ge yalu siludu nambuma aadarein piliganna onna subscribers la lakshya sampurna kara man kalin video ekak damma ite eke competition ekak uth yanawa ithin eke winners lawa thoranne award ekak awata passe award ekak ena dawasma review ekak karanawa award eke ekenne silver play button eke e dawase dima man jayagrahakin 10 dena thorana man kalin porunduna vidihatama ithin ada dawase edith katha karanne trading sambandhe bitcoin walata mokakda vela thiyenne crypto market ekata mokak Wadah balagan pun lines mama adalah tino, ekai dekai tunai. Wadah balagan pun mama resistant oleh tamai, main lines tuh namanya adalah tino. Iting istirahatnya, apitnya godak pada katu tino, main bitcoin ini ke movement ke sambandeng kaya, ne, main main second line ini, mama main kaya main main istana, main kau ada peno madhi bagi, kini mama sudut partin dah, na, jadi metana saha main main area ekatar pun double balan, na, itu apa pada katu tenak tamai main istana, mau kata he tuh tama. Bitcoin එක touch කරලා ගිහිල්ලා තියෙනවා මෙන්න මේ 23885 කියන සීමාව. එතකොට මේ 23885 කියන සීමාවේදී ඉතාමත්ම ආසන්නයි Bitcoin එක මේ 25000 එහෙම නැත්නම් මම ඔයාලට හරියටම කිව්වොත් 25215 කියන සීමාව. 25215 කියන සීමාව Bitcoin එකට හැකියාව ලැබුණොත් මෙන්න මේ විදිහට යන්න. මෙන්න මේ විදිහට Bitcoin එකට යන්න පුළුවන්කම ලැබුණොත් මම ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ විදිහට මේ ලයින් එක අපි මේක Kola partin dagamu menne me widiyata ithara menne me aakarayata bitcoin ekata yanna awasthawa thiyena godak durata thiyena mokada hethuwa thamai owata bala ganna puluwan bitcoin eka ithamath honda tattweka thamai me welawata thiyena ithin eka owata menne me me sthane dakkama bala ganna puluwan bitcoin eka me one day chart ekata dala thiyena one day chart ekida owata bala ganna puluwan me widiye bull market eka metada create wela thiyena ඉතින් මේ වීඩියෝ එක නැවතත් ඔයාලට බලන්න අවශ්‍ය නම් ඔන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම link එක දාලා තිනවා බලපු නැති කෙනෙක් හෝ නැවත මේ වීඩියෝ එක බලන්න ඕනේ නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තිනවා මේ වීඩියෝ එක ඔයාලට ගිහලා බලන්න පුළුවන්. Right මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලා බලන්න මෙන්න මේ ඒරියා එක මම මේ ඒරියා එක චුට්ටක් දාගන්නවා වෙනම කලර් එකකින් මම මේක සුදු පාටින් දාගන්නවා. බලන්න මම මේ වීඩියෝ එක දාදි පැහැදිලිවම කිව්වා මෙන්න මෙතන තියෙන රෙසිස්ටන්ට් ලයින් එකට අනිවාර්යෙන් බිට්කොයින් එක එන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ වීඩියෝ එක දාද්දි මෙන්න මේ හරියදි තමයි බිට්කොයින් එක තිබ්බේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලයින් එකේ වැදිලා නැවත පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ මේ chart එක analyze කරද්දී ඔයාට මේ support and resistance කියන දෙක ඔයාට හරියට හොයා ගන්න පුළුවන් නම් ඔයාට මේ chart analyze කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කිව්ව විදිහටම බලා ගන්න පුළුවන් මේ උඩ තියෙන රෙසිස්ටන්ට් ලයින් එක වැදිලා තමයි පල්ලෙහාට මෙයා ඇවිල්ලා තින්නේ. ඉතින් ඔයා නිකමට හිතන්නේ ඔයා මේ විදිහට ට්‍රේඩින් එකක් ට්‍රේඩ් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඔයාට මෙතන විශාල ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අමිල බ්‍රෝ YouTube channel එක හරහා ඔයාලට නිවැරදිව සාර්ථකව මේ chart analysis ඉගෙන ගන්න පුළුවන් කියන දේ. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ මෙතනදී කියන්න ඕනේ මම අර කලින් වීඩියෝ එකක් දැම්මා subscribers ලා ලක්ෂ සම්පූර්ණ වීමේ වීඩියෝ එකේ. ඉතින් එතනදී විශාල වශයෙන් මම හිතුවටත් වඩා හොඳට කමෙන්ට්ස් අවිල්ල තිබ්බ හොඳ කමෙන්ට්ස්. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලගෙන් ඒ වගේ කමෙන්ට්ස් හම්බ වෙද්දී. ඉතින් තවත් දුරටත් කතා කරමු බිට්කොයින් එකට මොකක්ද වෙන්නේ සහ ක්‍රිප්ටෝ කරන්සි වලට මොකක්ද වෙන්නේ කියන දේ. ඉතින් පැහැදිලිවම ඔයාලට දකින්න පුළුවන් මම කලින් වීඩියෝ එකේදී, ඒ කියන්නේ සති දෙකකට කලින් දාපු වීඩියෝ එකේදී මම මේ විදිහටම තමයි chart එක ඇඳගත්තේ. මොකද ඒ lines ඒ විදිහටම මම තියාගත්ත save කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දිනන resistant එක. Right, එතකොට මම ඒක සුදු පාටින්ම දාගන්නම් කමක් නැහැ. ඒතරේ රෙසිස්ටන්ට් එකක් තිබ්බ නිසා තමයි මම මෙතන සද්දේකට කලින් වීඩියෝ එකේදී මෙන්න මෙතන ලයින් එකක් මම ඇඳගත්තේ මෙන්න මේ ලයින් එක ඇඳගත්තේ එන්නේ හේතුව නිසා. මොකද එතන ස්ට්‍රොง රෙසිස්ටන්ට් එකක් තියෙන නිසා. ඉතින් දැනටත් එතන ස්ට්‍රොง රෙසිස්ටන්ට් එක ඒ විදිහටම තියෙනවා. නමුත් එතන බාධකේ මෙයාට පරින්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන පහු කරන්න එයාට බැරිකමක් වෙලා තියෙනවා. ඉතින් එතන පහු කරා කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟට බිට්කොයින් එක යනවා යාළුවනේ. මෙන්න මේ කියන තැනට මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඊළඟ රෙසිස්ටන්ට් එක අපිට බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි ඊළඟ රෙසිස්ටන්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ බිට්කොයින් එක මේ 25000 මම ඔයාලට කලින් කිව්ව අර සද්දේට කලින් වීඩියෝ එකේදී කිව්ව දැනුත් කියනවා. මෙන්න මෙතන දෙන මේ 25235 කියන කඩේම
එහෙම නැත්නම් මේ 26000 කියන තැනට ආවොත් අනිවාර්යයෙන්ම බිට්කොයින් එකට පුළුවන් යන්න මෙන්න මෙතන තියෙන 32000 සහ 31000 කියන සීමාවට. ඒ සීමාවට ගියා කියන්නේ විශාල ජයග්‍රහණයක් බිට්කොයින් එකට. මොකද හේතුව තමයි ඊට පස්සේ බිට්කොයින් එක අපි අර කලින් කතා කරා වගේ පසුගිය වීඩියෝස් වල කතා කරා වගේ බිට්කොයින් එක නවත්තන්න බැරි තරමටම අර අපි කලින් වතාවේ දික්කුව බිට්කොයින් එක ලක්ෂයට යනවා ලක්ෂ දෙකට යනවා කියන එක අන්න ඒ විශ්වාසය අපිට තියාගන්න පුළුවන් මෙන්න මේ කඩේම බිට්කොයින් එක පහු කරොත් ඒ කියන්නේ මේ 31000 කියන සීමාව පහු කරොත් ඉතින් අපි බලාගෙන ඉමු අනිවාර්යයෙන්ම බිට්කොයින් සහ ක්‍රිප්ටෝ කරන්සි අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා ඒක කවුරු මොනවා කිව්වත් බිට්කොයින් එක 0 වලට යනවා බිට්කොයින් කියන්නේ ස්කෑම් එකක් කියලා එහෙම නැත්නම් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ස්කෑම් එකක් කියලා කිව්වොත් එහෙම ඒක බොරුවක් බවට පත් වෙනවා ඉදිරි අනාගතයේදී මොකද මේ විදිහට බිට්කොයින් එක යන පැටර්න් එක දිහා අපි බැලුවොත් එහෙම ඉතින් යාළුවනේ මේ විදිහට ගොඩක් අයට තියෙන ගැටලුව තමයි අපි චාට් එක ඇනලයිස් කරගන්නේ කොහොමද එතකොට අපි කොයින් එකක් පර්චේස් කරනවා නම් ඒක බයි කරන්න කොයි වෙලාවෙදිද එහෙම නැත්නම් සෙල් කරන්න කොයි වෙලාවෙදිද ඉතින් මේ වගේ ගැටලු ඔයාලට පැන නගින්න පුළුවන් ඉතින් අමිල බ්‍රෝ YouTube channel එකෙන් ගේන වීඩියෝස් වලින් උත් ඔයාලට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් යම් තාක් දුරකට නමුත් ඊට වඩා එහා ගිහිල්ලා ඇඩ්වාන්ස් විදිහට මේ මම චාට් එක ඇනලයිස් කරන විදිහටම ඔයාලට ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ කෝස් එක ෆලෝ කරන්න. ඉතින් flamingo.com එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ කෝස් එක බොහොම ලේසියෙන් buy කරන්න. රුපියල් 9990ක් විතරයි වෙන්නේ මේ කෝස් එක. ඉතින් A to Z මුලේ ඉඳලම තියෙනවා basic සහ advanced වශයෙන් කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ කෝස් එක හදාරන්න. ඉතින් පල්ලෙහා description එකේ direct link එක දාලා තියෙනවා. ඉතින් එතනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් අපේ කෝස් එක buy කරන තැනට යන කෝස් එක buy කරන තැනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ preview එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අන්තර්ගතයක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට බොහොම පහසුවෙන් පුළුවන් පල්ලෙහාට ගිහලා add to cart කියන option එක click කරලා මේ කෝස් එක ඔයාලට purchase කරගන්න පුළුවන්. මේ විදිහට add to cart ගිහලා view cart කියන එකට ගියාට පස්සේ ඊට පස්සේ ඔයාලට පුළුවන් proceed to checkout කියන එකට යන්න. Proceed to checkout කියන එකට ගියාට පස්සේ ඔයාගේ personal details වගේක් අහනවා. ඒ personal details ටික fill කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් place order කියන එක දෙන්න. ඊට පස්සේ අපි bank details එනවා. ඒ bank details වලට ඔයාලට පුළුවන් payment එක කරන්න. Payment එක කරලා WhatsApp අංකය දාලා තිනවා පල්ලෙහා decision එකෙත් දාලා තිනවා. එහෙම නැත්නම් මෙන්න මෙතනත් දාලා තිනවා WhatsApp අංකය. එන්න ඒකට slip එක WhatsApp කරන්න order number එකත් එක්ක. එතකොට පෑ 24ක් ඇතුළතදී අනිවාර්යයෙන්ම ඔයාට course එක download කරගන්න link එක එනවා. ඊට පස්සේ අපි වීඩියෝස් පහක් ඔයාලට ලබා දෙනවා. ඒ වීඩියෝස් පහ ඔයාලට නැරඹීම තුලින් ඔයාලට දැනුම ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන්. A to Z ම ඔයාලට මේ විදිහට මම කලින් කරා වගේ chart එක මේ විදිහට lines ඇඳලා analyze කරන්න ඒ හැමදේම ඔයාලට කියලා දෙනවා වීඩියෝස් වලදී. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝස් කොහෙවත් නැහැ. මොකද හේතුව තමයි YouTube එකට upload නොකරපු special videos පහක් තමයි මේ course එකේ අන්තර්ගත වෙන්නේ. Right අපි නැවතෙමු cryptocurrency පැත්තට. ඉතින් මේ දවස්වලදී cryptocurrency ගැන ලොකු උනන්දුවක් දක්වන මොකද හේතුව තමයි මේ cryptocurrency නැවතත් uptrend එකකට යන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් Bitcoin වල වැදගත් සම්දිස්ථානයක් මෙතන. මොකද හේතුව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ථානය අපිට පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ ඇවිල්ලා 2022 ජුනි මාසේ 2022 ජුනි මාසේ ඉඳලා බිට්කොයින් එක අප්ට්‍රෙන්ඩ් එකකට තමයි ගිහිල්ලා තිබ්බේ. ඒ කියන්නේ මාස 6ක් එහෙම නැත්නම් මාස 5ක කාලයක් තුලදී බිට්කොයින් එක අප්ට්‍රෙන්ඩ් එකකට ගියා. නමුත් මේ 25000 කියන සීමාව, ඒ කියන්නේ මේ ඊයේ පෙරේද ටච් කරානේ 25000 බිට්කොයින් එක. එතකොට මේ 25000 කියන සීමාව ටච් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් බිට්කොයින් එක ලොකු පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 15000 එහෙම නැත්නම් 16000 කියන මේ සීමාවට බිට්කොයින් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් බිට්කොයින් එක දැන් ඉන්නේ වැදගත් සම්දිස්ථානයක. මොකද හේතුව තමයි මේ 25000 කියන තැනේ ඉඳලා drop වෙන්න පුළුවන්කමක් තියෙනවා බිට්කොයින් එක. මොකද පසුගිය අපි history එකේ තියෙන දත්ත පරීක්ෂා කිරීමේදී කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිව chart එක analyze කරද්දී අපිට ඒක පේනවා. ආට මං කලින් කෝ වගේ. ඉතින් මේ වගේ දෙයක් බිට්කොයින් එකට මේ විදිහට එන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම ඔයාලට මේ සාමාන්යයෙන් ඕගලන්ට දෙනවම 95%ක්ම ඒක උඩට යන්න පුළුවන් 5%ක් තමයි පල්ලෙහාට යන්න පුළුවන් කියන එක. නමුත් මෙතනදී මට ඔයාලට දෙන්න පුළුවන් 75%ක් උඩට යන්න පුළුවන් 25%ක් පල්ලෙහාට යන්න පුළුවන් කියන දේ. මොකද මම වෙනදට chart එක analyze කරද්දී කියන්නේ ගොඩක් වෙලාවට 5%ක ප්‍රමාණයක් තමයි අනිත් පැත්තට යනවා කියන්නේ 95%ක් ඉදිරියට යනවා කියන එක. නමුත් මෙතනදී අපිට පොඩ්ඩක් චගිතයක් ඇති වෙනවා. මොකද හේතුව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම කලින් සඳහන් කරා වගේ මෙන්න මේ ඒරියා එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මාස 5ක් තුලදී බිට්කොයින් එක අප්ට්‍රෙන්ඩ් එකකට තමයි ගියේ. ඉතින් දැනුත් ඒක අපිට බලා ගන්න පුළුවන්
Bitcoin එක අප්ට්‍රෙන්ඩ් එකට යන්න පටන් අරන් තියෙන දෙසැම්බර් මාසේ ඉඳලා දෙසැම්බර් මාසේ ඉඳලා වඩ බලා ගන්න පුළුවන් මේ දක්වා කියන්නේ මා පෙබරවාරි අද 22 22 දක්වා වඩ බලා ගන්න පුළුවන් අප්ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේක සමහරක් විට පල්ලෙහාට හැරෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ඒක අපිට චෙක් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම මේ chart එක පොඩ්ඩක් මේ විදිහට cancel කරගන්නවා, remove කරගන්නවා. Remove කරලා මම ඔයාලට පෙන්නනම් එහෙම වෙනවා නම් වෙන්න පුළුවන්. දැන් හඳුනා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඉතින් අපිට මේකේ ක්‍රම කීපයක් කියන්නේ මේක support එක අපිට මුලින්ම ගන්න පුළුවන්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා strong support එකක් මෙන්න මේ ස්ථානයේදී. ඉතින් මෙන්න මේ support එක තියෙනවා. ඊට පස්සේ අපි බලමු දෙවෙනි support එක කොහෙද තියෙන්නේ කියලා. දෙවෙනි support එක ඕ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා. Right. ඉතින් Bitcoin එක පල්ලෙහාට එයි කියන එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ කියන තැන් දෙක touch කරොත් Bitcoin එක. ඒ කියන්නේ Bitcoin එක මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මම මේ කියන 22800. එහෙම නැත්නම් 22000 කියන සීමාවට ආවොත් ඔන්න අපේ බලාපොරොත්තු යම් දුරකට Bitcoin එකෙන් අඩු වෙන්න පුළුවන්. එතකොට Bitcoin එක ආවොත් මෙන්න මෙතනට. ඒ කියන්නේ 21000 එහෙම නැත්නම් 21500 කියන සීමාවට ආවොත් අපිට තවත් බලාපොරොත්තු අතාරින්න ඕන Bitcoin එක සම්බන්ධයෙන්. එතකොට අපිට හිතන්න පුළුවන් Bitcoin එක මේ විදිහට පල්ලෙහාට එයි කියලා. මොකද මේ තැන් දෙක touch කරොත්, හරි? Touch කරොත් විතරයි. එහෙම නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් මම කලින් කතා කරා වගේ Bitcoin එක උඩට යන්න පුළුවන් කියන දේ. ඉතින් මෙන්න මේ දෙක මත තමයි Bitcoin එක සහ මේ cryptocurrencies තීරණය වෙන්නේ. මොකද ඉතින් Bitcoin එක මත තමයි අනිත් coins උත් යැපෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Bitcoin එක උඩට ගියොත් අනිත් coins උත් ටිකක් උඩට යනවා. Bitcoin එක පල්ලෙහාට යනොත් අනිත් coins උත් පල්ලෙහාට වැටෙනවා. ඉතින් old coins කියලා જાතියක් තියෙනවා අන්න ඒවා මම මේ කතා කරේ. එතකොට මේ විදිහට ඔයාලට ට්‍රේඩින් කරන්න පුළුවන්. ඉතින් හැම වෙලේම මම මතක් කරන ඔයාලට මේ ට්‍රේඩ් කරද්දී ඉවසීම කියන දේ තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් අපිට කවදාවත් ට්‍රේඩ් වලින් ප්‍රොෆිට් කරන්න බෑ කියන නිසා ඒක නිසා ඉවසීම කියන එක නම්බර 1ට දාලා තමයි ඔයාලා හැම වෙලේම ට්‍රේඩ් කරන්න ඕනේ. ඒ වගේම තවත් ඔයාලට මතක් කරන්න ඕනේ ට්‍රේඩින් සම්බන්ධයෙන් කතා කරද්දී පුළුල් පරාසයක් තියෙනවා. ඉතින් ඔයා දකිනවා ට්‍රේඩින් කියන එක ක්‍රිප්ටෝකරන්සීස් වලින් කරන්න පුළුවන්. ඒ වගේම ෆොරෙක්ස් ට්‍රේඩින් වලින් කරන්න පුළුවන්. ඉතින් ෆොරෙක්ස් ට්‍රේඩින් වල ඔයාලා දන්නවා එක්ස්චේන්ජ් ට්‍රේඩින් හරහා ඔයාට සාර්ථක ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා මුදල් ඉපීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් වීඩියෝස් එක්ස්චේන්ජ් ට්‍රේඩින් ගැන මම දාලා තිනවා. පල්ලෙහා ඩිසිෂන් එකේත් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ලින්ක්ස් දාලා තිනවා එක්ස්චේන්ජ් ට්‍රේඩින් වලින්. එක්ස්චේන්ජ් ට්‍රේඩින් කරන විදිහ, රෙජිස්ටර් වෙන විදිහ, මේකේ බෝනස් 30ක් දෙනවා. ඒ 30 අරගෙන අපි කොහොමද ප්‍රී ට්‍රේඩ් කරන්නේ? ඒ වගේම අපි කොහොමද මේකට ඩිපොසිට් එකක් කරන්නේ, විත්ඩ්‍රෝල් එකක් කරගන්නේ කොහොමද? ඔයාලා දන්නවා ලෝකල් ඩිපොසිට් කරන්න පුළුවන් අපිට. ස්කිල් වලින් ඩිපොසිට් කරන්න පුළුවන්. මේ විදිහට ඩිපොසිට් ක්‍රම රැසක් තියෙනවා සහ විත්ඩ්‍රෝල් කිරීමේ ක්‍රම රැසක් තියෙනවා එක්ස්චේන්ජ් ට්‍රේඩින් හරහා. ඉතින් මේ එක්ස්චේන්ජ් ට්‍රේඩින් වලනුත් ඔයාලට ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න පුළුවන් ෆොරෙක්ස් ට්‍රේඩින් වලට අමතරව. ඉතින් අපි බලමු ඔයා කොහොමද මේ එක්ස්චේන්ජ් ට්‍රේඩින් එකේ ප්‍රී සිග්නල්ස් ලබා ගන්න සුදුසුකම් ලබා ගන්න කියලා. ඉතින් පල්ලෙහා ඩිසිෂන් එකේ මම දාලා තිනවා කොහොමද ප්‍රී සිග්නල්ස් ඔයගොල්ලෝ ගන්න කියලා. ඉතින් පල්ලෙහා ඩිසිෂන් එකේ අපේ ප්‍රී ටෙලිග්‍රෑම් channel එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා බලා ගන්න පුළුවන් කොහොමද ඔයාලා මේ ප්‍රී සිග්නල්ස් වලට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මම කලින් කතා කරලා තිනවා අපේ XM trading ප්‍රී සිග්නල් සර්විස් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒකෙදී ඔයාලට 72% ක ඇකියුරසි එකක් අපි අරගෙන දෙනවා සතියකදී. ඉතින් සතියකදී අපි සිග්නල්ස් 10 ඉඳලා 25 දක්වා ඔයාලට ලබා දෙනවා සිග්නල්ස් 10 ඉඳලා 25 වෙනකන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ XM trading group එකේ දැන්ටමත් VIP group එකේ ඉන්න අය දන්නවා කොහොමද අපි සිග්නල් අරන් දීලා තින්නේ සහ ඒ වෙලාවට කොහොමද අපි ප්‍රොෆිට් කරලා දීලා තින්නේ කියන දේ. ඉතින් අමිල බ්‍රෝ ගෙන එන මේ ප්‍රී සිග්නල් සර්විස් එකට සම්බන්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම අමිල බ්‍රෝ යටතේ XM trading account එකක් හදන්න ඕනේ. දැන්ටමත් account එකක් හදලා තියෙන කෙනෙක් නම් වෙන link එකකින් ගිහිල්ලා එයාට පුළුවන් additional account එකක් හදන්න. ඉතින් ඒකේ විස්තරත් පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් අදට වීඩියෝ එකෙන් සබු ගන්න තමයි යාළුවනේ මේ හදන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් ලොකු දැනුමක් ඔයාලට ලැබුණා කියලා. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අදට මම සමු ගන්නවා. ඔබට ජයග්‍රහී. සුබම සුබ දවසක්.